samanta cakkavalesu atra gacchantu devata sandhammam muni rajasse sunantu sagga mokkhadam dhamma stavane kalo ayam bhatanta dhamma stavane kalo Dhamma Savane Kalo Ayam Bhadanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Gambhīro cāyam ānanda paṭicca sampādo gambhīravabhāso ca etassa ca ānanda dhammassa ananubodhā Tanta kulaka jata, gula gundika jata, munja bambaja jata, apayam dungatim vinipatam samsaram nati vattati iti. Sraddhavanta pinnatuni, tumokadrevu, භාග්‍යවතු අරහතු සම්්‍යක් සම්බුද්ධ සරුවක්න රාජෝත්තමයන් වහන්සේ විසින් අනුතමා විනිපානන් වහන්සේ අමතා වදාළ මහා නිධාන සූත්‍රයෙහි පාඨයක් මේ ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන්නට යෙදුණි. ධර්ම ශ්‍රවණයේ සහ ධර්ම දේශනාව නිවනට පිවිසීමේ නිවන් දොරක් බව බෞද්ධයන් හඳින් දන්නවා. ධර්මදේශකයන් වහන්සේ නම ධර්මාසන ආරූඪව සිකපද හේයා සිකපද 16ක් මතක සබාගෙන පංචම අදිස්ථානයක් සිටේ දරාගෙන හත්පාද මුඛ විකාර නදක්වා අන්විහෙත නොවි දේශනා කරන දහම් පදයක් පාසා සිටිය පිටුවාගෙන කර්මස්ථාන ශීර්ෂයෙන් දහම් දෙසීමෙන් දේශකයන් වහන්සේට ප්‍රඥා පාරමිතාවක් මෙන්ම නිවන් පිවිසීමේ දොරටුවක් බාටපත් වෙනවා. සාවක පිළිසත් පෞත කෝටි ගණනාවකින් අහන්ට නොලැබෙන මේ අති උතුම් සුද්ධ වූ බුද්ධ වචනේ ඇසීමෙන් මට මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පවතිනවා කියන ධර්ම ඡන්දය ධර්ම ගරුත්වය ඇති කරගෙන අන්නවිහෙත නොවී දෙතලම් නවාගෙන මුතුවැලක් මැණික්වැලක් අමුණන්නා මෙන් දහම් පදයක් පදයක් පාසා සිතට නගා ගනිමින් වටපිට නොබලා උඩබිම නොබලා අත්පාද මුඛ විකාර නොදක්වා සමාධිගත වූවාක් මෙන් සාවධානවදා මැසීමෙන් ශ්‍රාවක පිරිසට ප්‍රඥා පාරමිතාවක් මවපල නිවන් සුව පිණිස හේතු වෙන භාවනා මාර්ගයක් බවට පත් වෙනවා. නිසා දෙපාර්ශ්වයේ විසින් මේ ස්වල්ප වේලාවක් තුළ පවත්වනු ලබන ධර්ම දේශනයේ එසේ නිවනට පිවිසීමේ දොරටුවක් බවට පමුණුවා ගනිමින් ධර්ම ශ්‍රවණය කරමු, ධර්ම දේශනා කරමු. සමන්ත චක්කවාලේසු යනාදී වශයෙන් දෙවියන්ට ආරාධනා කළාසේම වර්තයක් පාසා පින් පමුණුවා ලබන සද්ගුණවත් පීතර බෝධරංගමගේ මැතිතුමානනුත් ලිලියන් බෝධරගමගේ මාතාවක් මේ දෙපළ ඇතුළු පින් බලාපොරොත්තු වන යම්තා ඥාතීන් වෙතොත් ඒ සෑම දෙනාද මේ දහම් පදයකද සවන් දෙත්වා මින් ලැබෙනා වූ ආනිසංස ධර්මයේද සාදරයෙන් අනුමෝදන් වෙත්වා. ඒ සෑම දෙනාටත් තම තමන්ටත් මේ උතුම් කුසලානිසංස බලයෙන් මෙලව ආයුධ ආරෝග්‍ය සැපත සාම්ප්‍රදායික ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධව
ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්තිඥාන මුදුන් පමුණාගෙන සතුපතෝ උතුම් බෝධියකින් අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියන සතුන් සිතරාගෙන ධර්ම දේශනේට සවන් දෙමු. මාතෘකා කළ ධර්ම දේශනේ අති දීර්ඝ දේශනාවක්. එසේ නමුත් අත්‍යවශ්‍ය ධර්ම කොටසක් පමණක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමු. මේ දේශනේ තිබෙන්නේ දීඝ නිකායේ 12 වෙනි සූත්‍රය පැහැදිලිව හඳුන්වන මහා නිදාන සූත්‍රය. මාතෘකා කළ පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ගම්මීරෝ සායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ. ආනන්දය, මේ පටිච්ච සමුප්පාදේ නම් ගම්මීරයි. ගම්මීරාවභාසෝච. ආනන්දය, මේ පටිච්ච සමුප්පාදයේ ගම්මීර බවක්ද දැනෙනවා. ඒතස්ස ආනන්ද ධම්මස් අනනුබෝධා අප්පතිවේධා. ආනන්දය, මේ ගම්භීර වූ ගම්භීරාවභාස වූ පටිච්ච සමුප්පාදයේ අවබෝධ නොකිරීම නිසා ප්‍රතිමේද නොකිරීම නිසා ඒවමයන් සජා මෙසේ මේ ලෝක සත්‍යය සංඛා කුලක ජාත අවුරුදු නූල් පන්දුවක් මෙන්ද ගුලා ගුන්දික ජාත. ඒ කියන්නේ කෙඳි අවුරුදු වඩු කුරුළු කෝඩුවක් මෙන්ද මුංජ බබ්බජ භූත මුදු තුන බබු තුන කියන අවුනෙන් අවුලට පාත්‍ර වූ පුනරාතියක් මෙන්ද අවුරුදාටපත් වී අපායං දුක්ගතින් විනපාතං සංසාරං නාතිවත්ති. දුකෙන් තොර බැවින් අපාය නම් වූ දිවසව පතිත වන බැවින් විනිපාත නම් වූ එවාගේම සමකල්දෙම දුකට පාත්‍ර වන බැවින් දුක්ගති නම් වූ අතරක් නෑර පවත්නා බැවින් සංසාර නම් වූ මේ ස්කන්ධ ලෝකයෙන් අත නොමිදී මේ සාංසාරික දුකින් තෙලීමට පත් වෙනවා කියන එක සූත්‍ර පාඨකෙට තේරෙයි. නාද්වාරා ආනන්දය පටිච්ච සමුප්පාදේ ගාම්භීරයි. ගාම්භීර බවක් දකින්න ලැබෙනවා. ආනන්දය, මේ ගාම්භීර වූ ගාම්භීරාභාසෝ පටිච්ච සමුප්පාදේ අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ ලෝක තත්වය සත්ත ප්‍රජාව අවුරුදු නූල් පරයක් නූල් පන්දුවක් මේ අවුරුදු වඩුකුළු කූඩුවක් මේ අවුරුදු මෘදු තුන බබු තුන වැනි තුරංගාකයක් මේ අවුලෙන් අවුලට පත්වී අපාය දුර්ගති විනිපාත සංසාරයේ නොයික්මවති කියන එකයි කෙටි තේරුම. මේ දේශනේ පැවැත්වීමට හේතුව මේකයි. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්න පිරිවරාගෙන ජනපද චාරිකාවක වදිද්දි කුරුරට කම්මාස ධම්ම කියන නියම් ගමට වැඩම කළා. ඉන්නතුන් දන්නව නේද? භාවනා කර්මස්ථාන 21ක් ඇති මහා ප්‍රතිපත්තාන සූත්‍රයේ දේශනා කළේ මේ කම්මාස ධම්ම නියම් ගමේනේ. එතමනක් නෙමෙයි, මහා සාරෝපම සූත්‍රය, සංකාර භාගිනිය සූත්‍රය, මහා පුන්නම සූත්‍රය ආදී බොහෝ ගැඹුරු සූත්‍ර ඒ දේශනාව ඒ ප්‍රදේශයේ පවත්වලා තියෙනවා. මේ මහා නිදාන සූත්‍රය බොහොම ගැඹීරයි. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ මෙම කම්මාස ධම්ම නියංගමයේ සේනාසනයක වැඩ සිටි භාගතුන් වහන්සේට වැඩ ඉන්නවා. විවේකව කල්පනා කරද්දී හිතට නැඟුණ සංකල්පනාවක්. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයක් දේශනා කළා. මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරු ගැඹුරු බවක්ද වැටෙනවා. නමුත් මට නම් ගැඹුරක් නැහැ. මට මේක හිතන කොටම ආවෝද වෙනවා නේ අහස ඉරාව වගේ. ඒ ලොකු ප්‍රීතියක් ඇති වුණා. ප්‍රීතියක් ඇතිලා තරුවක් යනවා ළඟට ගිහින් කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ පටිච්චසමුප්පාදයේ ගැඹීරයි ගැඹීරාභාසයි කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට නම් මේක හරිම නොගැඹුරුයි. හිතන කොටක පාට මහසිරහඳ වාග මට වැටෙනවා නේ ස්වාමීනි. එතකොට සරුවක් යන වාසය ආදාල මා හේවම් ආනන්ද අවච. මා හේවම් ආනන්ද අවච. ආනන්දය එසේ නොකියද? ආනන්ද එසේ නොකියද? ගම්භීරෝචායං ආනන්ද පටිච්චසමුප්පාදෝ. ආනන්දලේ
පටිසම්පාදේ නම් ගාම්භීරමයි. ගම්භීරාල භාසෝ චේත් ආනන්දය පටිසම්පාදේ නම් ගැඹුරු බවක්මයි තේන්නේ. ආනන්දය මේ පටිසම්පාදේ නම් ධර්මීය ආબોධ නොකිරීම නිසා සත්ත ප්‍රජාව අවුලෙන් අවුලට පත්ී සංසාරයෙන් එතෙර නොමි යාලේතු වාසය කර. මෙන්න මේකයි දේශනාවේ නිදා. ඉතින් මේ සම්මාත ධම්ම නියම් ගමගල දෙකෙන් අපි කියලා තියෙන වචන. සම්මාත ධම්ම කියන්නේ ඕනිසාදය ගමනේ කළ තැන. කිනුතුන් ආලා කියනවානේ මහා සුසුතෝම ජාතක දේශනාව මහා බෝධිසත්වයන් වහන්සේ උඩා රටක සුතතෝම නමින් රජ කුමරයෙක් හිටියා. ඒ කාලේ රාජධානි 101ක් තිබුණා. ඒ හැම රාජධානියක රාජ කුමාරවරු එකම ගුරුවරයෙක් යටත ශිල්ප ඉගෙන ගත්තා. එයින් රජමාම කුමාරයා මහා සුතසෝම කුමාරය බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ අනේ ඒ කුමාරවරුන්ට ශිෂ්‍ය ගුරුවරයෙක් හැටේට තමන් මේ ගුරුවරයාගේ අවසර පරිද්දෙන් උගන්වලා තියෙනවා. මේ කුමාරව 101 දෙනාම ශිල්ප ශාස්ත්‍ර අදාළා ස්වකීය රටවලට ගිහිලා ආජ්‍යයට පත් වුණා. ඒ කාලේ අගනුවර බාරාණසි. බාරාණසි අගනුවර රජුනේ ධම්මදත්ත නමින් රජ කුමාරයා. මේ මහා සුතසෝම බෝසතුන් වහන්සේගෙන් ඒ කුමාරයා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ගෝපකාණන් වහන්සේගේ ඒ සහභාගීත්වය නිසා මේ 101 දෙනා බොහොම සමගි. ජම්බුද්දීපේ නානා දිසා භාවර රාජ්‍ය කළ බොහොම සමගි. ඒ අතරතේ මේ බර්මසේ රජදාට පත් වූ බ්‍රහ්මදත්ත රාජකුමාරයා දසරා ධර්මෙන් රාජ්‍ය කළත් පූර්ව භවයේ හේතුවක් නිසා වාසනාවක් නිසා නැත්තම් පුරුද්දක් නිසා මාංශාහාරයට ගිජුණා. කිසිම ආහාර වේලක් මාංශේ නැතුව ගන්නෑ, මස් නැතුව ගන්නෑ. හැබැයි පෝජාතක සතුන් මැරීම මස් වෙළඳා පවා ඒ රටේ සහනක්. නමුත් මේ රජුවන්ට ඕනේ අරක්කමිය හැමදාම තියාගෙන තියෙනවා. මේ අතරේක දාසක් හොවර තිබුණු මස් කැටියේ නැති වුණා. තුනකේ දැහැගෙන ගියේ. අන්තිමේදී අරක්කමිය මොකද කළේ? රජුරු නිරාහාර වෙන්න බව හිතාගෙන දැනගෙන එදා කොහෙවත් මස් කෑල්ලක් නැති නිසා සුහුණට ගියේ. එදාම මරණයට පස්සේ සුහුණේ දමාපු අලුත්ම අලු මූර්ත ශරීරයකින් මස් කුට්ටියක් අපාගෙන ඇවිල්ලා උයලා පිළිලා කියලා තිබුණා. දෙන් ආහාර වේල ධනකොට මේ රජුරුවන්ගේ රසනාර පිනා ගියා මේ මාස් කැලේ කියනකොට අරක්කමියගෙන් එහෙනම් මේ මොනවද? ඉන් ගෙවුල ගෙවුලා පිටිය මො බයෙන් නෙපා මේක වටිනා රසමියරු ආහාරයක් මට කියන්නේ මොනවද මේ ජාති? ඉන් කියා පිටියා එතකොට මේ තැනත් ඇවිල්ලා අද පටන් හැමදාම මට මේ ජාති වුණේ. දෙන්න මෙලි මාස් කැලේට ආරම්භ වෙච්ච දාසේ කද්ද අන්තිමේදී මූර්ත ශරීරක වල හැමදාම කොහොමද? ඒ අතරත සිර ජෙදර එක එක සිර කරුලේක නිදාස් කරගන්න ආකාරයෙන් සංගලාගෙන ඇවිල්ලා කියන්නේ අප්‍රසිද්ධව ගෙනල්ලා රජ වාසලේදී මුළු තැංගේදී මරාගෙන මස් හදලා රජුරුවන් දෙන්න. රජුරුවන් යන කාලාන්තරයක් යනකොට සිර ජෙදර හිස්ුණා. දැන් හිරේට යන්න කෙනෙකුත් නැහැ. ඒ මොකද හිරේට ජීවත් නම් ආයෙන කෙනෙක් නැහැ. එතරම්ම දැන් සැකයි රට ඇතියයි. කිසි වරදක් නෑ දැන් රටේ කිසි කෙනෙක් වරදක් කරන්නේ නෑ හිරගෙදර තියන්න වෙනවා. මේක මහා ජනතාවගේ කුකුසක හේතුවක්. අන්තිමේදී හිරගෙදර කවුරුත් නැතිකොට අරක්කමියට විධාන කළා. හැමදාම ඇන්දෑවි මිනිස්සෝ කර්මාන්තෝලින් වැඩ කටයුතුලින් බහරව ගෙවල් වල බලා යනකොට අඳුරු වස්සක ඇංගිලා කැලෑර දෙක ඇංගිලා පස්සෙන්ම පස්සෙන් යන කියා වැඩි හිටිමත් මේ කෙනෙක් මරා ගන්නවා. ඉන්දන් ටික දාසක් යනකොට හැම ගෙදරකම ඉන්නේ හොයනවා. අනේ අපේ අම්මනේ තාත්තනේ මාමනේ සීයනේ හොයනවා. ඒ අහවල් වෙලා අහවල් වෙලා අහවතන ආවා. අන්තිමේදී නගර වැසි වූ රට වැසි වූ කණ්ඩායම් වෙලා සංගමේලා මොහු අල්ලගත්තා. ඔහුගේ මගේ වරදක් නෑ රජුගේ වන්නයි. රජුගේ ළඟට ගිහිල්ලා මොම කියා හිටියා මේ වරද. රජුරු ඉලගත්ත තමන්ගේ වරද. නමුත් මේ වැඩේ නම් අත්හරින්න කැමතුනේ නෑ. රාජ්‍යයක් කරෙන්න කැමතියි. මහජනයා බොහොම කරුණිකව සෝජාතික මාත අනුභවයේ තියෙන ආදීය.
රජු රූපිය මත කාර්යයක් එපා මට මෙන්න මේ ආරක්ෂණියයි කඩුවයි හැලියක් දෙන්න එච්චරයි ඕන මම යනවා රතෙන් පිටේ අන්තිමේදී කැලෑවේ ඇංගිලන් රතෙන් පිට වෙලා අපකට ගින් කැලෑවේ ඇංගිලන් දෙලයි ඒක දාසක මිනිස්සු ඝාතනය කරගන්න අන්තිමේදී ආරක්ෂණියක් මරාගෙන කෑ මේ අතර මේ කුජලයා පෙර ජාතියේ යක්ෂයෙ ඒ යක්ෂයෙ එකට ජීවත් වෙති මිත්‍ර යක්ෂයෙක් මුණ ගැහිලා ඒ යක්ෂයා දැන් මොහොත් මිනිස්සේ කුණාට යක්ෂයෙක් වගේ ජීවත් වෙන බැවින් ඌට දුන්න මන්ත්‍රයයි ඒ මන්ත්‍රය ජප කළාම අහසින් යන්න පුළුවන් නොතනින් යන්න පුළුවන් දැන් මේයෙන් ගොනු ගන්න මාර්ගයක් පෑදුනා ඔය අතර එක්තරා ධනවත් බ්‍රාහ්මණයෙක් මහා සෙනගත්තෙක් යද්දී මන්ත්‍රය ජප කරන්නේ නැතුව ගිහින්නේ ධනවත් බ්‍රාහ්මණයා දැනගෙන උත්සගෙන පයින් කොට විශාල වැටෙන් පයින් කොට කිහිරි උලක් පයේ පය යන්නේ ඔගේ පය පසාරණ ඉන්ද වුණා එයින් මේ බ්‍රාහ්මණයන්ට අතමුදවාගෙන ගිය මොහොත නැගිට ගන්න බැ බොහොම අමාරුවෙන් ගල ගලවගෙන ඇදීගෙන ඇදීගෙන ළඟ තිබුණු නුඟදාහක් ළඟට ගිහින් නුඟදාහේ දෙවියන්ට භාරයක් වුණා අනේ දෙවියනේ මගේ මේ කකුල සුවකරන්න සුවකලොත් මුළු ජම්බුද්දීපේ තියෙන රජදරුවන්ගේ ලේමත් වලින් බිලි පූජාවක් කරනවා කියලා අපෝ ඉතින් මිනිස්සුන්ට දින අතක් කෑමක් නැහැ ගස්වල පොළොකොටු කාලතල බැලලා බැලලා සුව වුණා දෙවියන්ගේ අනුභවයෙන් සුව වුණා නෙමෙයි නමුත් මොගේ සුවා මේ දෙවියන්ගේ අනුභවයෙන් සුව වුණා හැබැයි මේ විශාල කලල පය විශාල කලල අන්තිමේදී මොහු හිතුවා මගේ භාරය සුකරන්න ඕනි කියලා දැන් මන්ත්‍ර බලයෙන් අහසෙන් ගෙයලා රජවරු ඔක්කොම 100ක් දෙන එක දාසෙන් ගෙනල්ලා බිලි පූජාට මේ ගහේ අත් ගිදල එළියුවා හැබැයි මේ වෘත්තයට අධිග්‍රහිත දේවතා දුවක් සිටිය මෙතුමියට විශාල කනගාටුවක් මෙච්චර පින් ඇති මෙච්චර නිවැරදි රජදරුවන් නිසා මේ පුජ්‍යලේ අපාගාමි පාපයක් කරගන්නවා නේද මගේ නිමාන ද්වාරයක් අපිරිසුදු වෙනවා නේද කියලා සතරාරම් දෙවියන්ට කිව්වා මෙන්න මේක වළක්වලා දෙන්න සතරාරම් දෙවියන් කිව්වා මට අපට ඒක කරන්න බෑ සද්දේව රජුරුවන් කියයි සද්දේව රජු කිව්වා මටත් වළක්වන්න බෑ හැබැයි එකම එක පුජ්‍යලේ කියනවා ඒ පුජ්‍යලාට පමණයි මේක වළක්වන්න පුළුවන් කවුද මහා සුතසෝම රජතුමා මේ පොරිසාදය සුතසෝම රජුගේ ඇල්ලුවේ නැහැ හේතුව තමාට ඉගෙන ගන්න කාලේ සිටි ගුරුවරයෙක් වශයෙන් උගන්වලා තියෙනවානේ ඒ ගුරු ගෞරවය නිසා ඒ මහා සුතසෝම නැතුව අනිත් රජදරුවෝ පමණයි අල්ලගෙන අන්තිමේදී මේ දෙවියන් දිව්‍යාංගනාවට දෙව්දුවට සද්දේව රජතුමාගේ අණ ලැබිච්ච නිසා ඇවිල්ලා අහසේ දෙමින්දලා කිව්වා පොරිසාදයාට පොරිසාදෝ මේ කුළු පූජාවන් බාරගන්න ඔබ මුසාවාදයක් බොරුවක් රටේ තියෙන රජදරුවෝ ගේනවා කියලා එක්කෙනෙක් ගෙනාවේ නෑනේ මාතෘකෝ ඉතින් දැන් මේ දේවතාවා පියැතින්ම දැක්කනේ බොහොම නම්ගෙන් මේ පොරිසාදය අහසින් ගියා බෝසතුන් වහන්සේගේ රටට එදා බෝසතාණන් වහන්සේ පොකුණේ සංඛා කියන දවස ඔක්කොම ආදරණ ගලවන නාන ඇඳුම් ඇඳගෙන පොකුණට දැක්කා විතරයි මුහු සැඟලේ ඉඳගෙන පාටම බදාගෙන අහසින් තැන් අතලෝ කියා ප්‍රාකාරයකින් උඩින් තැන් හැබැයි මේ බෝසතාණන් වහන්සේ බයක් ඇති වුණේ නැහැ උන්වහන්සේ කිව්ව පොරිසාදය මම පොරොන්දුවක් කියලා කියනවා එනේ මොකද මම මෙතන බණ අහන්න ආසයි ඔය කියන බහ බණ කොටාගෙන යන මාත කියලා තෑගි ගන්න දැන් මේ බ්‍රාහ්මණයේ ගාථා හතරක් ගන් කොටාගෙන ඉල්ලා ඉන්නවා මන්ට යන් දෙමින් මේ මම කිව්වා නාගෙන නිකන් ඉන්න කියලා දැන් මේ පොරොන්දුවම නිශ්ච කරන්න ඕනේ එනිසා මම අතහරින්න මම ඔබලඟට එනවා ඌ මගෙන් අත්හරින්න ආයේ ඉදමන ඌ මම මහා සුතසෝම මගේ වචන දෙකක් නැහැ එනිසා කිසි භයක් වෙන්න එපා සැකයක් වෙන්න එපා මම ඒ ප්‍රශ්නේ මේ ධර්ම ගාථා අහලා මගේ යුතුකම් ඉෂ්ට කරලා ඔබ ළඟට එනවා මහා වෙන පොරිසා දෙහිතු ආවත්නා තමක් නැහැ කියලා ගියා තමන්ගේ දිනි පූජා කරන තැන බෝසතාණන් වහන්සේ ඒ ශ්‍රාවකයාගේ ධර්ම ශ්‍රවණය කළා ත්‍යාගී බෝධ ජීල මෞර්තියන්ගේ පාලඳන එවාගේම රජදරුවන් රාජ කුමාරවරුන් ආවාද කළ බිසෝරුන් ආවාද කළ හැමෝම අනාදි වැළකෙද්දි අනේ යන්න එපා එපා කියති උන්වහන්සේ ඒ හැම දිනාට කරත් සමුන්නාසුල බය වෙන්න එපා මම මහා සුතසෝම මැත්තේක් මතුරුවේ මරණ තරම්වත් වරදක් නොකරන ඇතේට මම ඉක්මවල මම එන්න බය වෙන්න එපා හැමෝම මේ සංස්ලා ගිය
මේ යන නිකන් නෙමේ වැදගත් ප්‍රමේයකට. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය. තමන් රැකන සීලය, තමන් වඩන ගුණධර්ම මේව ආවාදින කරමින් සත්‍යය ක්‍රියා කර කර තමයි මේ වඩින්නේ. ඕරු ආභ්‍යාගයේ අදරතේට තමාගේ චිත්ත තරංග විහිදුවේ ඕ දමනයේ දිනේමේ ධර්ම සත්‍යය ඇති කරගෙනයි මේ අභීතව වඩින්නේ. මේ වෙලාවේ ගිනි මැලයක් ගහලා මේ තැනත්තා බිලි පූජාවට සූදානම්. සිංහ රාජෙක් වාගේ අභීතවගෙන් කතා කළා, "කෝරිසාදය මා මේ මහා සුත සෝම ආවා, දැන් ඔබේ වැඩේ කරන්න." කියනකොටම කැටිගත්තා. මෙන්න ධර්ම බලයේ කොච්චර පුදුමද. ලෝකදා බුදු වේලා ආලවකයක් දමනේ කෙලේ, එවාගේම සත්‍යක දමනේ කෙලේ, අඟුලිමාල දමනේ කෙලේ, මේ වාගේ සාංකාරික ප්‍රතිපත්ති උදයි. නාක දිගට දියුණු කරගත් ධර්ම බලයෙන් අදාන්ත අවිනීත පුජ්‍යලයන් දමනේ කෙල ඇති පුදුමයි. බොහෝත් කාලයේ මේ විදියට කළා තියෙනවා. අන්තිමේදී පෝරිසාදය දෙවුලන් ගත්තා. තමුන් රාහසයක අත තියන්න මට බෑ කිව්වා. ඉව මට අත තියන්න බැරි නම් මේ අනේ සාධු දරුවන් දක්වා තියන්න එපා. ඒ රජ දරුවන් හා සමානයි මම. නිසා මට වරදක් නොකරනවා නම් මේ රජ දරුවන් නිදහස් කරන්න ඕනේ. අනේ නිදහස් කරන්නම් කිව්වා. ඉතින් අන්තිමේ කොරොන්දු හතරක් නැකලා. එකක් තමයි මත් කෑමෙන් වළකින්ද, එකක් තමයි ප්‍රාණඝාතයෙන් වළකින්ද, එකක් තමයි රාජ්‍යයට යන්න. ඒක නම් බෑ. අන්තිමේ රජ දරුවන් බිමට බෑවා. ඊළඟට මොහොත බණ කිව්වා. රජදරුවන් දින හතක් වෙනවා දැන් නිරාහාරව ඒ ඇත මේ කැඳාදල ඕලා ඔවුන්ට පරණටික දත්තා. ඒ රජදරුවන් අහසින්ම ගෙනෙල්ල සම සමාගේ සිංහාසනේ නවත්තන්න උපදෙස් දුන්න එසේම කළා. ඊළඟට මත් කෑමෙන් වැළකුණා පොරොන්දු වුණ, ප්‍රාණඝාතයෙන් වැළකුණා පොරොන්දු වුණ, රාජ්‍යයට යන නම් අපහසේ කිව්වට බෝසතාණන් වහන්සේ ඔහු කර්ම වටා දීලා තමන් වහන්සේම බර්ණ සාගයට වැඩම කරවලා නැතිමතුරුන් එක්කාසු කරගෙන කරුණු කියලා ඒ පිරිස තමන් යැවිලා පෙරහැරෙන මෙතුමාව නැවත උතුණු පළන්දෝල එක්කාසු කරගෙන ගියා රාජ්‍ය. මෙන්න මේ පෝරිසාදය දමනය කළ ස්ථානයේ තමයි නැවතුන් වහන්සේ විශාල ධම්මානයක් ඇති කළා සිහිපත් වුණු පිණිස. ඒ පෝරිසාදයාගේ කකුලේ කළලක් ඇති බැවින් ඕටගෙන කම්මාස පාද කියලා. සම්මාත පාද කැලැල්ලෝ පයක් ඇති පුද්ගලෙ. ඉතින් මේ කැලැල්ලෝ පයක් ඇති පෝරිසාදයා ධමනය කළ ස්ථානය ඇති කළ ගම්මානයට කියනවා කම්මාස ධම්ම නිගම කියලා. කම්මාස ධම්ම නිගම. මෙන්න මේ කම්මාස ධම්ම නිගම පිටියේ ඉන්දියාවේ ජම්බු දීපයේ උතුරේ. ඒක තමයි කුරුඩත හැටියට හඳුන්වන්නේ. අද කාලේ නම් දිල්ලියේ නව දිල්ලියේ පිහිටා තිබෙන්නේ ඒ කාලේ කුරුඩත. මහා මන්දාතු රජතුමා සත්‍විත රජදාක සත්වලා සප්පුවනි අනුහතෙන් වැඩියානේ සතර මහා දීපේතන ඌර විදේහය උතුරු කුරු දිවේන අපර ගෝයායන ඒ ස්ථාන වලින් තමන් වහන්සේ දෙකතු වෙන්නේ කැමති විශාල පිරිස ආසින් ආවා. අරියල ජම්බු දීපේ නැවතුණා. ඌර විදේහයෙන් ආයතේ විදේහ රට කියලා කොටසක් දුන්නා. විදේහ රට ඇල්ති වෙන්නේ අද කාලේ ගුරුම රටේ උඩගුරු මෙතයි. විදේහ රට දැන් තියෙනවා පරිණ නම් මිත්‍රිලා කියන නගරයේ විදේහ රට අගනුවරයි. අදත් තියෙනවා මිත්‍රිලා කියන නමින් සංගුණුවර පිට සැතපුම් තුන්සියයක් පමණ දුරින් උඩගුරුන් පැති. එතකොට අපර ගෝයානිය කියලා කොටසක් දුන්න අපරන්ත රටින් ආව, කියන්නේ අපර ගෝයානියෙන් ආව පිරිසට අපරන්ත රට දුන්න ප්‍රදේශය. ඊළඟ උතුරු කුරු දිවියනින් ආ පිරිසට මේ කුරු රට කියන කොටසක් වෙන් කළ දුන්නේ. එනිසා ඒ මහා මන්දාතු රජ කාලයේ පටන් අනිත් දීපවලින් පැමිණි පිරිස ජම්බු දීපේ වාසය කළ ප්‍රදේශයේ නම හැඳින්වුණා. මේ උතුරු කුරු දිවයිනෙන් ආ පිරිසේ කවදත් බුද්ධිමන්තයි. ඒ අතර ජම්බු දීප වාසයේ කාවන් පස්සේ ස්වභාවයෙන්ම ප්‍රතිපත්ති පුරන්න තරම් බුද්ධිමන්ත වුණා. එනිසා තමයි සර්වඥන් වහන්සේ විශේෂ දේශනාවන් වේ ප්‍රදේශ දේශනා කළේ. ඉන්දු සාත්‍රායේ භෝජන සාත්‍රායේ හොඳින් ඇති ගැනීම මනුෂ්‍ය නිරෝගී. නිරෝගී නිසා බුද්ධිමන්තයි. යමුරු දේශනාවන් ශ්‍රවණය කළා ආබෝධ කරගන්න සමර්ථයි. මෙන්න මේක නිසා මේ මහා නිදාන සූත්‍රය ඒ ප්‍රදේශයේ දේශනා කළදී. මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අනද මහ හිමිපාණන් වහන්සේගේ වචනයට අනුරූප සඳහන් කළේ පටිච්ච සමුප්පාද විවරණය. ඉතින් පටිච්ච සමුප්පාදය කියනකොට බාහිර දෙන්න පුළුවන්.
ඒ මොකද මේවා අපි අහලත් නෑ අහලත් මතක තියාගන්නත් බෑ අවබෝධ කරගන්නත් බෑ ඇයි මේ වගේ බණක් මාතෘකා කෙනෙක් නෑ හිතෙන්වත් පුළුවන් හොඳයි ඒ මේ තුනක් තමක් නෑ අපි සියවර දහස් වාරාරි අහලා අහලා සිතලා සිතලා කියවලා කියවලා අපිට තේරුම් ගන්න ඕනේ ඒ මොකද අපේ පරමාර්ථය බුද්ධං සරණං ගච්ඡාමි ආදි තෙරුවන් සරණ යනකොටම බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කළේ චතුරාර්ය සත්‍ය ආબોධ කර ගැනීම පිණිස බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ යාම පිහිට කර ගැනීම කල්යාණ මිත්‍ර සම්පත්තිය වශයෙන් පිළිගනි. එනිසා අපේ පරමාර්ථයේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් නම් ඊට අදාළ ධර්ම කෝට්ටාස අපි අහලා තියෙන්න ඕනේ. පළමුවෙන් ආනගත ආબોධ නිරෙන්ද පුළුවන්. නැවත නැවත ආනගත ඒ වගේ අවබෝධය ලැබෙන්න පටන් ගන්න. බණ කොටක් කියවන කොටක් එහෙමයි. පළමුවෙන් කියවන කොට පළමුවරට එච්චර තේරුමක් නැහැ. දෙවෙනෝ තෙවෙනෝ තුන්වෙනෝ කියවන කොට මෙන්න කලින් නොතිබෙච්ච අවබෝධයක් යටහීමක් තේරුමක් එනවා. භාවනාවක් එහෙමයි. දැන් භාවනා කරන තරමින ආසනයේදී භාවනා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නේ හැමෝටම. භාවනාවන්තයත් වෙන්න පුළුවන්. නමුත් දහවර 20 වර කියවන නමුත් වාඩි වෙලා කරගෙන යනකොට මෙන්න මඟ පෑදෙනවා. මේ දුවනේ සංසිඳුවාගෙන සංවර කරගෙන භාවනා ප්‍රගතියක් දකින්න පුළුවන් බොහෝ වාරයක් අභ්‍යාස කරනකොට ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමේදී මේ ජඹුරු ධර්මයක් මේ විදිහට හිතන්නේ නැතුව මේ ජඹුරු ධර්මයක් අපි ආબોධ කරගන්න අවශ්‍ය දෙයින් මේකට අහංකම් ජීවිතය කියන ආબોධයක් වගේම ඕනකමක් අපි ඇති කරගන්න ඕන දැන් මේ මාතෘකාකල සූත්‍ර පාඨය අනුව මහානිදාන සූත්‍රයේ විස්තර කරන්න මා කාලගන්නේ නැහැ. එතරම්ම දීර්ඝයි, එතරම්ම කරුණුසහිතයි. නමුත් මේ පටිච්චසමුප්පාදයේ සම්බන්ධ කරුණු ස්වල්පයක් හැකිතා නීතරමින් කියා දෙන්න බලාපොරොත්තු වෙමි. පටිච්චසමුප්පාද කියන මේ වචනාර්ථය ඉස්සරහට ඔල්ලා බලමු. මොකද මේ පටිච්චසමුප්පාද කියයි. සමුප්පාද කියන වචනෙන් කියවෙන්නේ හේතු කර්ම එක්කාසු වීමෙන් යමක් ඉපදීම. සං උප්පාද කියන වචනෙන් කියන්නේ ඒකයි. සං කියන්නේ හේතු කර්ම රැසක්. හේතු කර්ම රැසක් එකතු වීමෙන් යමක් ඉපදීම. ඒකයි සමුප්පාද කියන්නේ. පටිච්ච කියන්නේ යමක් නිසා. පටිච්චකාරක පූර්ව ඊ ගතියන්තන ධාතයෙන් හැදලා තියෙනවා පටිච්චය කියලා පදයක්. ඒ කියන්නේ හේතුවක් නිසා, කාරණයක් නිසා, නිදානයක් නිසා, ඒතකොට හේතු කර්ම රාශියක් නිසා යම් දෙයක් උපදින. අන්න ඒක කියනවා පටිච්ච සමුප්පාද. කොහොමද කියන්නේ කියුවේ. ඒ කියන්නේ යම් යම් හේතු කාරණාවක් නිසා, හේතු කාරණා සමූහයක් නිසා යම් දෙයක් උපදින. ඒකට තමයි පටිච්ච සමුප්පාද. දැන් අපි නිදසුනක් ගන්නෙමු. අපි අඹකැලයක් හිතවනවා නම් අඹකැලයක් හිතවනවා නම් මේ අඹකැලේ සකස් වෙලා කල වෙලා ගහක් හැදෙන්න හේතු කර්ම රාශියක් ඕනේ. පොළොව ඕනේ. පතේ රාශිය ඕනේ. වතුර ඕනේ. අවකාශය ඕනේ. ආලෝකය ඕනේ. සුළඟ ඕනේ. ඒක හිතවන කෙනෙක් ඕනේ. ඉබේ හට ගන්න අඹකැලයක් කළා තියෙනවා. නමුත් ඒක නිසිතේ සකස් වෙන්න කෙනෙක් සකස් කළා හිතවන්න ඕනේ. කර්ම රාශියක් ඕනේනේ. දැන් සුමුදක් ගොවිතැන් කරන ගොවියා අත්තුම නිලන්න හේතු කරන රාශියක් කරනවානේ කුමර සකස් කරනවා එයාගේම ඉන සුදුසු හැටියට කුමර සකස් කරලා ගොයන් කල හිටවනවා වතුර පෝර යෙදෙනවා ආරක්ෂාව සැලසෙනවා මේ ගොයනටත් ආලෝකය එවාගේම අහස එවාගේම සුළඟ ඒ හැම දෙයක්ම ඕන වෙනවා ඒ හැම දෙයකින්ම සහයෝගී උපකාර ලබාගෙන මෙන්න ගොයන් කරල් හැදිලා අත්යනක් නෙලන්න ලැබෙන. ඒ වගේ හැම දෙයකටම හේතු කර්ම රාශියක් එක්වා තියෙනවා. එක හේතුවකින් කිසියම් දෙයක් පහළ වෙන්නේ නැහැ. හේතු කර්ම ගොඩක් එකතු වෙලායි සම්පූර්ණ වෙන්නේ කෙනෙක්. හැම දෙයකින්. එනිසා තමයි පටිච්ච සමුප්පාද කියන පදයෙන් කියෙන්නේ හේතු කර්ම රාශියක් නිමිති කරගෙන නැත්නම් නිදාන කරගෙන එවන් උපකාර කරගෙන යම් දෙයක් හට ගන්නවා නම් ඒකයි පටිච්ච සමුප්පාද. ඒකෙන් දැන් මේ දෙක අලකා බලමු. පටිච්ච සමුප්පාදයේ තියෙන කරුණ අපට ආબોධ කරගන්න ඕන කරුණ හතක් තියෙනවා. ඒවා මාතෘකා වශයෙන් අපි ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ. දැන් මේ පටිච්ච සමුප්පාදය ගැන ඇතුළත දැනට තේරුම් කරන්නේ ඉස්සර වෙන මේ දැනගත යුතු කාරණා මාතෘකා හතක් තියෙනවා.
ඒ පසු තේරුම් ගත්තාම අපට එක්තරා ප්‍රමාණයකට ප්‍රතිසම්පාදයේ ගැන හිතා ගන්න පුළුවන්. එකක් තමයි සයෝ අද්ධා, දෙක ද්වාද සංගාමි, තුන වීතකාකාර, හතර තිසන්දි, පහ චතුසංකේපා, හය තීනවත්තානි, හත දේමූලා. ඒ කියන්නේ කාල තුනක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒකයි සයෝ අද්ධා. අංග 12ක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒකයි ද්වාද සංගාමි. ආකාර විස්සක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒක තමයි විශේෂ ආකාරය කියන්නේ. සංග තුනක් තියෙනවා ප්‍රතිසම්පාදයේ. ඒක තමයි ත්‍රිසන්ධි කියන්නේ. ඒ වගේම විදු කිරියෙන් තියෙනවා හතරක්. ඒ කියන්නේ සම්පෙන්දනයේ කිරියෙන් හතරක් තියෙනවා. ඒකයි චතු සංකේතිකය. ඒ වගේම වත් හේවත් සවුන් තුනක් තියෙනවා, රෝග තුනක් තියෙනවා. ඒකයි තීනි වත්තානි කියන්නේ. රාජයම මුල් දෙකක් තියෙනවා. ඒකයි දේමූලාල. දැන් මේ පටිච්චසමුප්පාදයේ දටේතු කාමු කියන්නේ ගන්නවා නම් මෙන්න මේ මාත්‍රතා කතාවෝ තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සංකේත හතර. එවැගේම වත්ත තුන, මූල දෙක. ඉතින් මේවා තේරුම් කරනකොට සමාධි ප්‍රදාන අපට ඕනේ. නමුත් මේ සංකේතයෙන් කෙටියෙන් අපි තේරුම් කරගන්න බලමු. සයෝ අද්ධා කියේ කාල තුන. මේ පටිසම්පාදයේ තුන් කාලයක් තියෙනවා. අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය. මෙන්න කාල තුන. දැන් අපි ඒක කියලා බලමු. ඊළඟට අංග 12ක් තියෙනවා පටිසම්පාදයේ අංග 12ක් තියෙනවා. ඇත්තට මේ දස්වල් පරිවතාවේ නෙමෙයි. මේ සත්ව සංතානවලයි මේ සම්බන්ධතාවය. මොනවාද අංග 12? අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, සංඛා, උපාදාන, භව, ජාති, ජරා මරණ. මෙතන සම්පූර්ණ කියන අංග 12. ප්‍රපරණේ නම අවිද්‍යාව, සංකාර, විඥාන තුනයි. වාදම නාම රූප, සලආයතන, පස්ස තුනයි. ග්‍රහණ, සංඛා, උපාදාන තුනයි. නැහැයි. බාර යක් දරනවා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඛා උපාදාන භව ජාති ජරා මරණ මෙන්න දුස් අංග දැන් මේක නිති ආකාරයකට බෙදලා තියෙනවා ඒකයි විචිත ආකාරය ඒ කොහොම විශ්වාස වෙන්නේ අවිද්‍යා සංකාර දෙකට එකතු වෙනවා සාතුණා සංඛා උපාදාන කර්ම භව එතකොට පහයිනි අවිද්‍යා සංකාර සංඛා උපාදාන කර්ම භව පහ ඊළඟට එකතු වෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා පහයි 10යි නැත් සංඛා උපාදාන කර්ම භව තුනට අවිද්‍යා සංකාර දෙක වෙනකොට 10යි එතන 15 යොත්තු ඊළඟට ජාති ජරා මරණ කියන්නේ මේකේදී ජාති ජරා මරණ දෙකේදී ගැනන්නේ මොනවද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා පහ මෙන්න විස්ස මේ විස්සක් ගැනන්නේ ඒකේ සම්බන්ධතාව කියන නිසා දැන් අවිද්‍යා සංකාර කියනවාම අවිද්‍යා සංකාර යම් තැනක නම් එතන සංහාවක් තියෙන උපාදානයක් තියෙනවා කර්ම භවයක් තියෙනවා අන්න සම්බන්ධය දෙක එනිසා අවිද්‍යා සංකාර සංහා උපාදාන භව භවතුම කර්ම භව මෙන්න පහකට කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහට එකතු වෙනවා ජාති ජරා මරණ. ජාතියෙහි නැත්නම් මේ විඥානයගේ ජාති ජරා මරණ. නාම රූපයන්ගේ ජාති ජරා මරණ. සලආයතනයන්ගේ ජාති ජරා මරණ. ස්පර්ශයේ ජාති ජරා මරණ.
වේදනාවගේ ජාති ජරා මරණ. ඒ නිසා ජාති ජරා මරණ කියලා දෙක මේ විඥාන අධි පහට ඇති වෙන්නේ. නිසා අවිඥා සංකාර සංඝා උපාදාන කර්ම බව පහයි විඥාන නාම රූප සලආතන පස්වේදනා පහයි 10යි සංඝා උපාදාන කර්ම බව අවිඥා සංකාර පහයි 10 මෙතන 15යි ජාති ජරා මරණ දෙක තියෙනකොට විඥාන නාම රූප සලආතන පස්වේදනා පහයි මෙන්න 20 ආකාරයි. දැන් 20 ආකාරෙ මෙතන කියනවා. ඊළඟ කිසම්දි සම්දි තුනක් තියෙනවා මේ 12. මොනවද සම්දි තුන? දැන් මේක අපි හේනියට ගත්තොත් 12ක්නේ. මේක කියන්නේ තමයි වටකුරුකමක්. නැත්නම් රවුම් බවක්. ඒකාබද්ධකම චක්‍රය. ඒ චක්‍රයේ තියෙනවා සම්දි ස්ථාන තුනක්. මොනවද? හේතු ඵල සම්බන්ධය, ඵල හේතු සම්බන්ධය, නැවත හේතු ඵල සම්බන්ධය කි. මොනවද මේ සම්දි තුන? අවිද්‍යා සංකාර දෙක අතීත කාලයටයි තියෙන්නේ. අවිද්‍යා සංකාර දෙක අතීත කාලයටයි තියෙන්නේ. මේ අතීත කාලයේ කෙලවර තියෙන්නේ සංකාරනේ. සංකාරයයි වර්තමාන විඥානය දෙක අතරේක සංදියක්. සංකාරය හේතුවක්, විඥානය හේතුඵලයක්. මේ දෙක අතරේ එකම සංදියක්. අතීත හේතුයි වර්තමාන ඵලයයි සංදි වෙන තැන. ඒක හේතුවක්. හේතුඵල සංදිය. ඊළඟ තියෙනවානේ වේදනා සංඥා දෙක අතර සංඥා. වේදනාව කියන්නේ හේතුක ඵලයක්. වර්තමාන ඵලවලින් කෙලවරයක වේදනාව. ඊළඟට වර්තමාන හේතුවේ මුල සංඥා. වේදනාන්තය සංඥා ඇති. වේදනාව ඵලයයි, සංඥාව හේතුවයි. විකා ඵල හේතු සංඥාවක් තිබෙනවා. ඊළඟ තියෙනවානේ කර්ම භවයයි, ජාතියයි. මෙන්න මේ කර්ම භවයේ හේතුවයි ජාතිය ඵලයයි. එනිසා එතන කරා සංදියක්. මෙන්න සංදිස්ථාන තුන. මේ සංදිස්ථාන තුනකින් අංක 12 ඒකාබද්ධ වෙලා තියෙනවා. ඊළඟට තියෙන්නේ චතු සංකේපා. සංකේපිතින් මේ සම්පින්දන කිරීම හතරක් මෙතන තියෙනවා. ඒක දැන් 20 ආකාර කියන කොට ඇස්සිය වෙනවා. දැන් යම් තැනක අවිද්‍යා සංකාර ඇතත් එතෙන්න සම්බන්ධ වෙනවා සංඝා උපාදාන කර්ම භව කියන තුන. මෙන්න පළවෙනි සම්පින්දනේ. ඒකට කියනවා අතීත ජීවිත සම්පින්දනය. ඊළඟට විඥාන නාම රූප සලආතන පස්ව වේදනා පහක් කියනවානේ. මේ පහ වර්තමාන ඵල සංකේත. නැත්නම් සම්පින්දනය. වර්තමාන ඵල සම්පින්දනය. ඊළඟට තේනවානේ සංඥා උපාදාන කර්ම භව තුන. ඒකට එකතු වෙන අවිද්‍යා සංකාර දෙක. මෙන්න වර්තමාන හේතු සංකේත. ඒකනේ වර්තමාන හේතු සම්පින්දනය පහක් කියනවා. ඊළඟට ජාති ජරා මරණ කියන මේ දෙකට තමයි විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා කියන මේ පහ සම්බන්ධ වෙන්නේ. ඒකට කියනවා අනාගත ඵල පංචකය කියලා. ඒතකොට අපේට හේතු පංචකය වර්තමාන ඵල පංචකය. වර්තමාන හේතු පංචකය අනාගත ඵල පංචකය. මෙන්න පහේ ගොඩවල් හතරක්. පහේ ගොඩවල් අතර මේක තමයි චතු සංකේත සම්පින්දන හතර. අතීතේ හේතු පංචකයේ කිව්වේ අවිද්‍යා සංකාරය, අවිද්‍යා සංකාරය, සංඝා උපාදාන කර්ම භව. හා වර්තමාන ඵල පංචකයේ කිව්වේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදන. මේ පහ. වර්තමාන හේතු පංචකයේ කිව්වේ සංඝා උපාදාන කර්ම භව, අවිද්‍යා සංකාර. මෙන්න වර්තමාන හේතු පංචකය. අනාගත ඵල පංචකයේ කිව්වේ ජාති ජරා මරණ දෙක ඇතුළත් වෙන විඥාන නාම රූප සලආතන පස්ස වේද. දැන් මෙතන සංකේතේවත් සම්පින්දන හතර කියුවේ. ඊළඟට තීන වක්ඛාන කියුවේ. වක්ඛ කියන්නේ රවුම් තුනක් මෙතන තියෙනවා. රෝග තුනක්. ඒ මොනවාද රෝග තුන? කර්ම වක්ඛය, කිනේස වක්ඛය, විපාක වක්ඛය කියන්නේ. වක්ඛය කියන්නේ රෝග. කර්ම නෙමෙති රෝගය, විපාක නෙමෙති රෝගය, ක්ලේශ නෙමෙති රෝගයක්. රෝග තුනක් මෙතන තියෙනවා. එයින් කර්ම වාක්‍යය කියන්නේ කුමක්ද? සංකාරයයි කර්ම භවයයි. මේ දෙක කර්ම වාක්‍යයයි. සංකාරයයි කර්ම භවයයි. ක්ලේශ වාක්‍යය කියන්නේ අවිඤ්ඤාණය, සංඛාරයි, උපාදානයි. මේ තුනට කියනවා ක්ලේශ වාක්‍යය. ඉතින් සියල්ල ඇතුළෙන්නේ විපාක වාක්‍යය. විඥාන නාම රූප සලආතන පස්ස වේදනා කියන පහයි
ජාති ජරා මරණ ඇතුළේ මේ සියල්ලම ඇති වෙන්නේ විපාක වශයෙන්. මෙන්න වක්ක තුන. ඒ කියන්නේ සංඛාර කර්මකරදේක කර්මාර්ථය. අවිද්‍යා සංනාපාදාන තුන ක්ලේශ වර්ගය. විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා පහ විපාක වශයෙන්. මෙන්න වක්ක තුන. ඉතින් මේ පහ කියනකොට ජාති ජරා මරණ කිව්වා වෙනවා. ඊළඟ දේ මූලානික වේදි සම්බන් මූ දෙකක් මෙතන තියෙනවා. මේ පටිච්චසමුප්පාදාංග තුන ඇතුළේ තියෙන මූ දෙකක්. ඒ මොනවද මූ දෙක? පස්පව් කරන, දසාකුසල් කරන, පංචානන්තරේ කර්ම කරන, අපාගාමී අකුසල් රැස් කරන කෙනෙකුගේ ඒ කියන අකුසලයන්ට මූල හේතු උනේ අවිද්‍යාව. අවිද්‍යාව මූල කරගෙන යෝගේ සංකාරය තියෙනවා. පස්පව් දතාපුතලයේ පංචානන්තරයේ කර්ම අභිජ්ජා ව්‍යාපාද රෝග උපනාහ මක්ක බලාස ඉස්සා මච්චරිය මායා සාටේය සම්බ සාරම් මාන අතිමාන මඳ ප්‍රමාද ආදී කියලෝම ප්‍රේත ධර්මයන් කියලෝම අකුසල ධර්මයන් පැත්වෙන්නේ අවිද්‍යා මූලකට කියන කොටින්ම සතරාපාහයේ උත්පත්තිය ගෙන දීම ප්‍රේතන කර්ම රැස්වෙන්නේ අවිද්‍යා මූලකට කියන නොදන්නා කෝමල් කොටගෙන එනිසා ඔවුන්ගේ පටිසාපාදී අහුලනකොට අවිද්‍යා මුල් කොටගෙන ගන්න කියන්නේ. ඊළඟට දැන් තියෙනවානේ ලෞකික වශයෙන් සුගත සම්පල් ලැබෙන්නේ හේතුන කුසල් කරනවානේ. නිතිපන්තිෙන් ලකිනවා, බොහෝයාදයෙන් ලකිනවා, සිව්බම් ලැබෙන වඩනවා, දාන කියන කාරණා පින්කම් වල යෙදෙනවා, දස පුණ්‍යක්‍රියා කරනවා, එවාගේම තව තව අනේක වෙන කුසල් කරනවා කුමක් සඳහාද? මනුෂ්‍ය ලෝක සැප ලබන්න, ගිරි ලෝක ආයේ සැප ලබන්න, ධම්ම ලෝක සැප ලබන්න, අරූප ලෝක සැප ලබන්න, ධනවත් වෙන්න, කුමාරත් වෙන්න, පරිවාර සම්පන්න ලබන්න, ඥාන වාහන ලබන්න, උපභෝග පරිභෝග සම්පන්න ලබන්න, සක්විති රජ වෙන්න, নানা ආකාර දේවල් පතාගෙන පින්කම් කරන. ඒ හැම පින්කමකදීම මුල වෙන්නේ සංඛාර. සංඛාර මොකද දෙන්නේ? සුගති ගාමී කුසල් කෙරේ. ඒක පටිච්චසමුප්පාදයේනේ. පටිච්චසමුප්පාදයේ ගුණකොට දෙන්නේ සුගතිගාමී කුසල් කරන්නේ. මෙන්න මේ විදිහට අපාගාමී අකුසල් සිද්ධ වීමේ පටිච්චසමුප්පාදයේ මුල අවිද්‍යාව. සුගතිගාමී වීමේ කුසල් කිරීමේ පටිච්චසමුප්පාදයේ මුල තණ්හා. මෙන්න මේ දෙක තමයි මූල ධර්ම දෙක. දැන් ඒකට සමු අසම සිටින් කියුවා. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සම්පින්දන අතර වත්ත තුන මූල දෙක. පරම හතම කියුවේ. දැන් අපි සලකා බලමු පටිච්චසමුප්පාදාංග 12 තේරුම් කරලා. ඒකේ අවිද්‍යාව කියන්නේ කුමක්ද? සත්‍ය ධර්මයේ නොදන්නාකම අවිද්‍යාව. මොකද සත්‍ය ධර්මයේ කියන්නේ නාමය රූපේ සත්‍යයි. ඒක දන්නේ නැහැ. එනිසා අවිද්‍යාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සත්‍යයි. ඒක දන්නේ නැහැ. ඒ අවිද්‍යාව. ඒ වගේම කර්මයේ කර්ම විපාකය කියන එක සත්‍යයි. ඒක දන්නේ නැහැ. ඒක අවිද්‍යාව. ඒ වගේම පංචස්කන්ධය කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ආයතන 12 කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ධාතු 18 දන්නේ නැහැ. අවිද්‍යාව. ඒ වගේම චතුස්සත්ත්‍ය දන්නේ නැහැ. අවිද්‍යාව. ඔය විදිහට දතියුත් දේ නොදන්නාකම තමයි අවිද්‍යාව. හැබැයි ලෝකයේ තියෙන සියල්ලම දැනීම නෙමෙයි මෙතන කියන්නේ. සෙලෝම නක්රදන්ත සත්‍ය මන්ත නාරු අස්ති අතිමිඥාදී කොටස් දෙකක්. මේවා මම නෙමෙයි. එහෙම නැත්නම් මේක තියෙනවා චක්ඛු සෝත ගාන ජීව කාය ආදී කොටස්. ඒවත් මම නෙමෙයි. එහෙම නැත්නම් මේක රූප කලාප 23ක් කියලා. මම නෙමෙයිනේ. මෙතන තියෙනවා චිත්තචෛතන ධර්ම 5ක්. මම නෙමෙයිනේ. එතකොට මේ චිත්තචෛතනික ධර්ම රාශියක් රූප කලාප රාශියක් ආදී වශයෙන් පිටවක් නොදන්නා නිසා මම කියලා කතා කරනවා. අන්න එතන තියෙන්නේ කුමක්ද? අවිද්‍යාව. මේ විදිහට සත්‍ය දේ නොදන්නා කම තමයි අවිද්‍යාව. අවින්දියම් වින්ද තේති අවිද්‍යාව. වින්දියම් නැරින්ද තේති අවිද්‍යාව. මේ වගේ තේරුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දසලස දේ නොදන්නා කම අවිද්‍යාව. එවාගෙම දතුතුගේ වර්ණලෙස දැකීම අවිද්‍යාව. මෙන්න මේ විදිහට අවිද්‍යාව ගැන සලකා බලුවොත් කොටින් කියනවා අපි නොදන්නාකම.
මේ නොදන්නාකම පරමාර්ථ වශයෙන් ගත්වතුන් මෝහ අකුසල චෛතසිකයයි. මෝහ අකුසල චෛතසිකයයි. ඊළඟට සංඛාර කියන්නේ කුමක්ද? සංඛාර කියන්නේ මතුමත්යේ විපාක උපදවන ශක්තිය. මතුමත්යේ විපාක උපදවන ශක්තිය හැමතෙම නැහැ. ඒ සම්බන්ධව තියෙනවා අපේ సంతාන තුළ පහළ වෙන චේතනා 29. මේ චේතනා 29 තමයි සංඛාරය හැටියට ගැනීම. මොනවද මේ චේතනා 29? පස්පව්, දස අකුසල් ආදී අකුසලයන් කිරීමේදී පහළ වෙනවා චේතනා ඔක්කොම 12. ලෝභ මූල චේතනා 8ක් තියෙනවා, දෝෂ මූල චේතනා 2ක් තියෙනවා, මෝහ මූල චේතනා 2ක් තියෙනවා. ඔක්කොම එතන 12ක්නේ. ඊළඟට අපි දන් දෙනවා, සීල දෙනවා, භාවනා කරනවා, බණ අහනවා, අනික කියන කවර එදෙනවනේ. එතකොට ඇත් වෙනවා කුසල චේතනා 17ක්. කාමාචර කුසල චේතනා 8ක් තියෙනවා, රූපාචර කුසල චේතනා 5ක් තියෙනවා, අරූපාචර කුසල චේතනා ඔක්කොම 4ක් තියෙනවා. එතකොට එතන තියෙනවා 17ක්. මෙන්න මේ කියන්නේ 17යි 12යි 29. මෙන්න මේ 29 දෙනා තමයි මෙතන සංඛාර කියන්නේ. මේ 29 දෙනාට පුළුවනි මතුමත්යේ විපාක උපදවන්න. මතුමත්යේ විපාක උපදවන්න පුළුවන් නිසායි මෙවට සංඛාර කියන්නේ. දැන් එතකොට අකුසල චේතනා 12න් නරක ආදී දුක් විපාක ඉදෙනවා. තිරිසන් සතුන් බාට පමනවනවා, പ്രേත සතුන් බාට පමනවනවා, අසුර සතුන් බාට පමනවනවා, නරක ආදීට පමනවනවා. උපනෝකම් භවයක මේ නරක ආදී දුක් විඳීමට පමනවන්නේ කවුද? මෙන්න මේ කියන අකුසල චේතනා 12. එවගේ මනුෂ්‍ය ලෝක උපන්නත් අන්ධ භාවයක දීර්ය බවට, ගොළු බවට, උම්මත්තක බවට, අංග විකල බවට, මන්ද බුද්ධික බවට පමනෝන. දුගී දුක්පත් බවට, අසරණ අනාථ දිලිඳු බවට පමනෝන. පාප මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති කෙනෙක් බවට පමනෝන. එවගේ මිත්‍යා ආජීවයකින් ජීවත් වන්නෙක් බවට පමනෝන. කෑම බීම නැති, ඇඳුම් පැළඳුම් නැති, අසරණ අනාථයෙක් බවට පමනෝන. මේ අකුසල කර්මයන් පමනෝනේ ඇති. ඒක මනලුව උපන්නත් අර දුක්ඛ විපාකගෙන දෙන්නේ මෙන්න මේ අකුසල චේතනා 12. එනිසාය වාට කියනවා සංඛාර. ඊළඟට කියනවා දැන් දාන සීල භාවනානි කුසල රැස්කර ගැනීම නිසා මනුලව, දෙව්ලව, බබලව ඒ තැන්වල සම්පල් ලබන. ඒ සම්පල් ලබන්න කවුද පිටවන්නේ? මේ චේතනා 17. කුසල චේතනා 17. මෙන්න මේ චේතනා 29 කියනවා පොදුවේ සංඛාර කියලා. හැබැයි සංඛාර පදයේ තේරෙන් කියනවා 4ක්. සංකත සංකාර, අභිසංකත සංකාර, අභිසංකරණ සංකාර, අයෝගාභි සංකාර. සංකත සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් වටගන්න සියල්ලට නම. අභිසංකත සංකාර කියන්නේ සත්ව සංතානම ඇති වෙන විපාක චිත්ත චාතික කර්ම දෙක. අභිසංකරණ සංකාරකේ මෙන්න මේ චේතනා 29. අයෝගාභි සංකාරකේ වීර්ය නම. දැන් එතකොට මේ කෙටියෙන් හිතාගම් කුසල කුසල චේතනා 29 කියනවා සංඛාර. ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා බෙදෙනවා. පුඤ්ඤාභි සංඛාර කියනවා 13ක්. අපුඤ්ඤාභි සංඛාර කියනවා 12ක්. ආනිඤ්ඤාභි සංඛාර කියනවා 4ක්. පුඤ්ඤාභි සංඛාර 13යි කියන්නේ කාමාචර කුසල චේතනා 8යි, රූපාචර කුසල චේතනා 5යි 13. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල චේතනා 12ක්. ආනන්‍යාදී සංකාර කිමේ අරූප කුසලචේ අරූපාතර කුසලචේතන 4. මේ ඔක්කොම 29. දැන් මොනේ සංකාරය? විඥාන කියන්නේ, විඥාන කියන්නේ යම් කිසි භාවයක ප්‍රතිසන්දිගන්න ප්‍රථම සිත තියෙනවනේ. මේ සිත ආචිත්‍ය පරම්පරාවට කියනවා විඥාන. දැන් සිතක් තනික රූප දෙන්නේ නැහැ. සිතට එක්කාසු වෙනවා ඡායසික ධර්ම රාශියක්. එයින් ප්‍රධාන සිතයි. නිසා ප්‍රතිසන්දි සිත අර සත්කල කර්මයාගේ නැත්නම් සංස්කාරයාගේ ප්‍රතිඵලය ඇටියට ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥාන ළඟට භවංක විඥාන පරම්පරාව, ඊළඟට වීති චිත්ත පරම්පරාව මෙයා පහළ වෙනවා. මොනේ තුනේ ප්‍රතිසන්දි විඥානයනේ. නිසාකට කියනවා සංඛාර පත්‍ය විඥානං. විඥාන පත්‍ය නාම රූපං කිව්වේ ඉතලා නාම ටික තෝරලා ගන්න. දැන් අපි ප්‍රතිසන්දි ගන්නකොට සිතක්නේ, මේ සිතේ තියෙනවා චෛතසික රාශිය. දැන් අපි අපාය ප්‍රතිසන්දි ගන්න සිතක් ගැන බැලුවොත් එහෙම ඒ අපාය ප්‍රතිසන්දි ගන්න සිතත් එක්ක තියෙනවා චෛතසික ධර්ම ඔක්කොම 11. ඔක්කොම 10ක් චෛතසික ධර්ම 10ක් තියෙනවා. ඒ කියන්නේ සරුවචිත සාධාන 7යි,
ප්‍රකීණක චෛතසික වලින් විතක්ක විචාර අදිමොක්ක ඒ වගේ මෙන්න මේ 3යි 10යි ඒ 10 එකතු වෙනවා සිතේ 21 11යි වැටෙන්නේ ඒ කියන්නේ උපේක්ෂා සාගත සංකීර්ණ සිතකින් තමයි අපාය ප්‍රතිසන්දි ගන්න අපසල විපාක එතකොට චෛතසික 10ක් එක්ක ඒ සිත පහළ නේතකොට ඒ සිතේ විඥාණය එක්ක චෛතසික ධර්ම 10යි ඊළඟට දැන් අපි කාමාවචර ප්‍රතිසන්දියක් ගත්තොත් අපි හිතමු උත්කෘෂ්ඨම ප්‍රතිසන්දිය කියලා ත්‍යාසික ධර්ම 33ක් එකතු වෙනවා ධර්මතා 33ක් මේනවත් කියනවා නාම කියලා රූප කියන්නේ ඒ ප්‍රතිසන්දි සිතත් එක්ක එකට උපදිනවා කල රූප කියලා රූප 3ක් වැඩිම ගන්න යන්නේ මෞත රූප දෙන කෙනෙකුට රූප 3ක් පහළ වෙනවා මිති 3ක් 10 10 මිති 3ක් රූප වාසයෙන් එයයි මිති වාසයෙන් 3ක් කාය දසක භව දසක වස්තු දසක ඉතෝතර විඥානේ නිසා මේක ඇති උනේ ඒ ප්‍රතිසන්දි විඥානේ නිසා ඒ ඡායසක ධර්මහා ඒ රූප පහළ වෙනවා හැබැයි එන්නවත් ඉන්නේ ඊට පස්සේ චිත්තක්ෂණයක් පාසා එක චිත්තක්ෂණයක උත්පාදක්ෂණ ත්‍රිචක්ෂණ බංගක්ෂණයක් පාසා මේ කර්මජ රූප උපදින්න පටන් ගන්නවා ඊළඟට පළවෙනි බලංග සිතේ පටන් චිත්ත රූප උපදවෙන්න පටන් ගන්නවා ඊළඟට ඒ සිතක උත්පාදකිත බංග අවස්ථාවේ අවස්ථා තුනක් දැකින් උතුජ රූපක් පහළ වෙන්න පටන් ගන්නවා පසු කාලයක ආහාර රූපක් පහළ වෙනවා එතකොට මේ සීල රූපයන්ගේ අත ගැනීමට විඥානය පහළ වෙච්ච නිසානේ නිසා විඥාන පත්‍ය නාම රූපං කියනවා නාම රූපත්‍ය සලායතන එතකොට මෙන්න මේ විඥානයයි නාම රූපය දෙක එකතු වීම නිසා ආයතන හයක් ද සම්පූර්ණ වෙනවා මොකද රූප දක්නා චක්කු ප්‍රසාදේ චක් ආයතන සද්දාස්නා වූ සෝත ප්‍රසාදේ සෝත ආයතන එවාගෙම ගනුතුර දැනගන්නා වූ ධාන ආයතන ධාන ප්‍රසාද රස දැනගන්නා වූ ජීව ප්‍රසාද ජීව ආයතන එවාගෙම ස්පර්ශ දැනගන්නා වූ කාය ප්‍රසාද කාය ආයතන ඒ එක්කම අර ඒ හැම දෙයකටම සම්බන්ධ සිත මන ආයතන මේ ආයතන හය හතුනේ අර නාම රූප තිබෙච්ච නිසා ඊළඟට නාම රූපාත්‍ය සල ආයතන ඊළඟ සලාතන පත්‍ය හස්තු එතකොට මේ ආයතන හයක් නිසානේ ඇහැට රූප හැදෙන්නේ එතකොට රූප අරමුණු වීමේදී හිතේ පහළ වෙනවා පස්ස කියන ඡායසිකයක් ඒ කියන්නේ සරුවචිත්ත සාධාරණ ඡායසිකයන්ගේ පළවෙනි එක පස්ස ඒකට කියන්නේ චක්කු සම්පත්ත ඇතත් රූප අරමුණක් එකතු වීමෙන් දක්නවා සිතේදී පහළ වෙන පස්සය චක්කු සම්පත්ත එවැගේම සෝතා ප්‍රසාදය සද්ධර්මනාත් එකතු වීමෙන් ඇති වෙන හිතට සහභාගී වෙන ප්‍රස්තචයතකේ සෝමේ සෝත සම්පත්ත. ඔයාගේ දාන සම්පත්ත, ජීව සම්පත්ත, කාය සම්පත්ත, මනෝ සම්පත්ත ඔක්කොම හයක් තියෙන ආයතන හය නිසා. ඊළඟට ඇති වෙන වින්දනය. රසපත්‍ය වේදන. ඇහැම රූප දැකීම නිසා සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා තුනම පේළියට පහළ වෙනවා චක්කු විඥානයේ තේම නෙමෙයි ඒ චක්කු විඥානයේ නිසා චක්කු ප්‍රසාදේ නිසා සිත් පහළ වෙන ඔක්කොම 44ක් ඒ පේළියට මේ කියන වේදනා තුන සුදුසු පරිද්දෙන් ලැබෙන එහෙම රූප දැකීම නිසා සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුන විදිහට ඒ වගේම කනින් ශබ්ද ඇසීම නිසා නාසිකාවෙන් ගඳ සුවඳ විඳීම නිසා දිවෙන් රස විඳීම නිසා අයින් විස්පර්ශ විඳීම නිසා සිතෙන් අරමුණු ගැනීම නිසා මේ වේදනා තුනම සුදුසු පරිද්දෙන් සිතේ පහළ වෙනවා. ඒකට කියනවා පස්සපච්චය වේදනා. ස්පර්ශයේ නිසානේ වේදනා ඇති වෙන්නේ. මෙන්න වේදනා හය. චක්ක සංපස්සජ වේදනාලි හය. එතකොට සුඛ දුක් උපේක්ඛා කියලා තුනයි. නමුත් මේ දොරටු වාක්‍යයෙන් ආතන වශයෙන් ගත්තොත් හයයි. ඊළඟට මේ වේදනා නිසා පහළ වෙන දේ තමයි වැදගත් ඊළඟට කියන්නේ. ඒ මොනවද සන්න? වේදනාන්තා කන්නා රැතියන මොනවාද දුක්ඛී සුඛම් පත්ථයති සුඛේ භීයෝ පිච්චති උපේක්ඛාපන සංසත්තා සුඛමිච්ඡේ භාසිත දුක් වේදනාවක් විඳින කොට එතන අනේ මේ දුක නැතුව ආවල් නහවල් විදියේ සැප ලැබේවා අන්න දුක්ඛිත පුජ්‍යලයා සැප පතනව සංහාර සුඛේ භීයෝ පිච්චති සැපයක් විඳින වෙලාව යන්නේ මේ සැපේ නැවත නැවත ලැබේවා හිතෙන අන්න සැපවත් වේදනාව නිසා සංහාර ඇතිවෙනවා උපේක්ෂා වේදනාවක් නැගහත් වේදනාවක් ඉදෙන කොටත් අනේ මට තව තවත් මේ ශාන්ත සැප ලැබේවා හිතෙනවා අන්න
ඒ වේදනාව නිසා සංඛාර. එතකොට සුඛ දුක් උපේක්ෂා තුන් වේදනා නිසාම සංඛාර ඇති වෙනවා. සංඛාරයේ ප්‍රභේද තුනක් තියෙනවා. කාම සංඛාර, භව සංඛාර, විභව සංඛාර. ඒ කියන්නේ පතිඳුරක් ඉනවීමේ ආසාව කාම සංඛාර. දරතුහයෙන්ම මේක සිද්ධ වෙනවා. ඇයම රූප දැකීමෙන් කාම සංඛාර පහළ වෙනවා. ඔවගේම සද්ද ඇසීමෙන් කාම සංඛාර පහළ වෙනවා. අනිත්‍යවත් වෙනවා. භව සංඛාර කියන්නේ මතුමතු භව යන විදිහට මේ සැප ලැබේවා කියලා හිතීමක්. මේ ලැබෙන සම්පත් සදාකාලිකයි කියන අසුතු ඇසීමත් භව සංඛාර. විභව සංඛාර කියන්නේ අදාද පමණයි. එකක් නැහැ. මීළඟ භවයක් නැහැ. විඳින දෙයක් මෙලොවම විඳින්න ඕනේ කියලා ධර්මයෙන් වාට අධර්මයෙන් වාට සම්පත් විඳින්න උත්සාහවන්ත වෙනවා. ඒ ඇතිගෙන උච්ඡේදවාදී කියලානේ. පුනර්භවයක් පිළිගන්නේ නැහැ. ඒ ඇගේ ආශාවට කියනවා විභව සංඛාර කියලා. ඒකට මෙන්න මේ කාම සංඛාර, භව සංඛාර, විභව සංඛාර. පස්කම් ප්‍රපජන ආශාව කාම සංඛාර. ඒ වගේම සදාකාලික ආත්මයකින් සැප විඳීමේ ආශාව භව සංඛාර. මරණින් මතු ඉදීමක් නැහැ. මෙලොවම සැප විඳලා විඳලා අවසන් කරන්න ඕනි කියලා හිතා ගැනීමේ ආශාව තිබව ගන්න. මේ සංඛාර තුනම හට ගන්න. ඊළඟට උපාදාන. උපාදාන කියනකොට කාම උපාදාන, චිත්තු උපාදාන, සීලබ්බතු උපාදාන, අත්වාද උපාදාන කියලා පද වශයෙන් හතරක් තියෙනවා. ධර්මතා වශයෙන් දෙකයි මෙතන තියෙන්නේ. සංඛාරයි දෙක්කිය. යම් කිසි දෙයක් නොලැබුව දෙයක් ගැන ආශාව සංඛාර. ඒ ලැබුව දෙයක් ගැන කලින් ගැනීමද කියනවා සංඛා උපාදාන කියලා. ඒ වගේම සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම දික්ඛි උපාදාන කියලා. මෙන්න මේ දෙක අර වගේම කාම උපාදාන, දික්ඛි උපාදාන කියන දෙකෙන් යුක්තයි. ඒකෝට සමාගේ సంతාන ඇති වෙච්ච සංඛාව අධිකතර භාවයට පත් වීමෙන් උපාදාන. ඒ සම්බන්ධව සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම දික්ඛි උපාදාන. මේ දෙකේ කාන්තෙන් හත ගන්නවා සංඛාර නිසා. ඒක තවත් ප්‍රභේද නමයක් කියන්නේ තන ඒක නම ඉදිරියෙන් කියන්නේ සූදානම් වෙනවා. ඊළඟට උපාදාන පත්‍ය භවෝකීය කුමක්ද? භවයේ තියෙන කොටස් දෙකක්. භවයේ කියන්නේ යම් කිසි දෙයක් පහළ වීම. යම් කිසි දෙයක් පහළ වීම සිදුවීම තමයි භව කියන වචනේ කියන්නේ. ඒතකොට මේ කොටස් දෙක කියන්නේ කර්ම භවය සහ උපපති භව. කර්ම භවයේ උපපති භව. කර්ම භවයේ කියන්නේ දැන් අපි මුලින් කියවන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදයක්. එතන කිව්වේ චේතනා විචනාමය ගැනනේ. දැන් මේ කර්ම භවය කියන්නේ චේතනා විචනාමයයි. චේතනා විචනාමයට එකතු වෙන චිත්තචෛතක ධර්ම කියලායි කර්ම භවය හැටියට ගැනීම. තනිකර චේතනාවෙන් නෙමෙයිනේ විපාක උපදවන්නේ. ඒත් එකතු වෙනවානේ සම්භාරයක්ම. ඒකනේ චිත්තචෛතක සම්භාරයක් එකතු වෙනවානේ. ඒ ඔක්කොම සම්පෙන්නේ කොට කියනවා කර්ම භවය. දැන් අපි මේ බණ අහන. මේ බණ අහන වෙලාවේ අපේ සිතක් එකක් පාසා එක්කෝ සෝමනසසාගත නැත්නම් උපේක්ඛාසාගත කුසාසිත පහළ වෙනවානේ. ඒ පහළ වෙන්නේ කුසාසිතේ යෙදෙනවානේ ඡායසික ධර්ම. යදිම ගාන සිත් තුනක් යෙදෙන්න පුළුවන්. ඒක අඩු වෙන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රියෙම අඩු වෙනකොට. ආභෝධයෙන් තොරවනකොට ප්‍රඥා ඉන්ද්‍රිය අඩු වෙන්නේ නැත්නම් සිත් තුනක් ලැබෙනවා. බණ ඇසීමෙන්. එතකොට මේ ධර්මතා ඒ 33ම එකතු කළ කියනවා කුසල කර්ම භවය. ඒ වගේම අකුසලයක් කරන වෙලාවේ ඒ අකුසල සිතක් එක් හේතන ආචාසික රාතියක් ඒවට කියන අකුසල කර්ම භවය. මෙන්න මේම කුසල අකුසල කර්ම භවයේ කර්ම භවයේ හැටියට හඳුන්වනවා. උපපත්ති භවය කියන්නේ ඒක නෙමෙයි. උපපත්ති භවය කියන්නේ යම් යම් භවයක උත්පත්ති ලබනකොට ඒ භවයේ තියෙන විපාක චිත්තචෛතක කර්මජ රූප තියෙනවනේ. මෙන්න මේකයි උපපත්ති භවය කියන්නේ. භුවන් වාසයෙන් ගන්නකොට සතර ආපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක හය කාම භූමිය ඔක්කොම 11ක් තියෙනවනේ. 11ක් කාම භූමියේ කෙනෙකුගේ උත්පත්ති වෙලාවේ තියෙනවනේ නාම රූප, ස්කන්ධ ආයතන මේවා තමයි උපපත්ති භවය. ඊළඟට අරූප භූමී, රූප භූමී 12ක් තියෙනවා, අරූප භූමී 4ක් තියෙනවා. මේවා ඔක්කොම උපපත්ති භූමි. උපපත්ති භව. ඒවා කර්ම නිමේ. ඒවා විපාක උපදෝ නිස්සාර. එතකොට උපපත්ති භවයේදී නැවත ප්‍රතිසන්දි ගැනීමේ අවස්ථාව තමයි ජාතිකි. භවපත්‍ය ජාති. ජාති ප්‍රතිසන්දි ගන්න. අතරක් නැර භවයෙන් භවයට ප්‍රතිසන්දි ගැනෙනවනේ. ඒක තමයි ජාති. ප්‍රථම උපපත්ති කියන්නේ ඒකයි. පළමුවෙන් ප්‍රතිසන්දි ගැනීමේ අවස්ථාව.
ඒක අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපාතික හතර ආකාරයෙන් කොයි හරි ක්‍රමයකට පරිසන්දි ගන්නවනේ ඒක තමයි ජාති ඊළඟ ජරා මරණ එතකොට තවදත් මේ උපදින්නේ අර මුලින් කියවනේ විඥාන විඥානයේ පහළ වීම ජාති නාම රූප පහළ වීම ජාති සලායතන පහළ වීම ජාති එවාගේ ස්පර්ශ පහළ වීම ජාති වේදනා පහළ වීම ජාති එමනම් ජරා මරණ ඊළඟට මේ උපදින උපදින විඥාන ආදීන්ගේ නාම රූප ආදීන්ගේ මුහුකුරු ආයාමක් කියනවනේ කල්යාමේ ඒකට කියනවා ජරා ඊළඟට ඒවා බිඳි බිඳි යනවනේ ඒකට කියනවා මරණ මේ බිඳීමේ අවස්ථා රාශියක් වෙන සනක සනික මරණය සම්මුති මරණය සමුච්ඡේද මරණ ආදී ඇතේ එසේනම් නාම රූපයන්ගේ හට ගැනීම ජාතිය පැවතීම ජරාව බිඳි යාම මරණය මෙන්න මේ විදිහට ජරා මරණ දෙක වෙන් කරලා ගන්න තියෙන්නේ. ජාති ජරා මරණ. ඊළඟට අගත තේනවානේ අපි පටිච්චසමුප්පාදයේ කියන කොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවන්ති කියන. එතකොට ශෝක කියන්නේ මෙන්න මේ කියන විඤ්ඤාණ නාම රූප සලාතන පස්ස වේදනා කියන කොටස් පහට එකතු වෙන්නේ යම් කෙසේ අනිෂ්ඨ අරමුණක් වින්දනය කිරීමේ ඇති වෙන සංකාපයේ ශෝකයයි. ඊළඟට පරිජේන හැඳීම පරිජේවයයි කායික දුක් වේදනාව දුක්ඛයයි මානසික දුක් වේදනාව දෝමනස්යයි මානසික වාසයෙන් අධිකම අධික වාසයෙන් ඇතිවන 10 උපායයන් මේ ඔක්කොම අර ජාති ජරා මරණ වල පැතිරි යන අවස්ථාව ඒක මෙන්න මේ සියල්ල එක්වතු කරලා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය කියලා දේශනා කළේ ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගෝමුලාලා වැඩ ඉඳගෙන ඉරදසයන්ද මැත්තෙන් වසුවාති දීපුත්‍රය ඇතුළු මාරසේනාව පාරමී සම්වර්ධනයෙන් පළවන් හැර ආනාපාන කර්මස්ථාන භාවනාවෙන් සියලුම සමත භාවනා සපුරාගෙන රාත්‍රී ත්‍රයම් කාලයේ పూర్වේ නිවාසානුස්මෘති ඥානයෙන් දැරවිසු ආබ්බා පරම්පරාව දැක්කා. ඒ කියන්නේ විෂය අසංකේ ඒකාල්ප ලක්ෂයක් කරන් ඈතට ඈතට බලන්න තරම් පෙරවිසු ආත්ම දක්නා නුවණ පහළ වුණා. ඊළඟට මැදියම් කාලයේ දිව්‍යන් චක්‍ර විඥානය ලැබුවා. එතකොට නද්දාසක් ඇතුළත අතීතයේ අනාගතයේ අද්දවසක් කියන 14 දවසක මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් ශෝභන අශෝභන සත්‍යයන් ඔක්කොම දකින්න පුළුවන්.